දවසක් වේවා ආදර අම්මේ තාත්තේ පුතේතුනි. ලෝකේ හරියට ප්‍රසිද්ධ වෙච්ච පොතක් වුණා Law of Attraction කියන පොත. මිනිසුන්ගේ ජීවිතවල මේ ඇට්‍රැක්ෂන් කියන සිත් ඇද ගැනීම කියන දේ ගොඩක් වැදගත් වුණා. එතකොට අම්මේ තාත්තේ පුතේතුනි, මනුස්සයව අරගෙන බැලුවොත් මේ ලෝකේ මිනිස්සේ කොහෙරි හිටගෙන හිටියොත් ඒ මිනිස්සයව හඳුන ගන්න පුළුවන්. සිංහයෝ ටිකක් හැදුවොත්, කොටීන් ටිකක් හැදුවොත්, දිවියෝ ටිකක් හැදුවොත්, වලස්සු ටිකක් හැදුවොත්, සමහර වෙලාවට මේ වලහා අගෙන් අර වලහව අර සිංහයාගේ මේ සිංහයාව හඳුන ගන්න හරිම අමාරුයි. හැබැයි දෙවියන් වහන්සේ මිනිස්සයව මැව්වේ හරි ඉක්මනටම හොයා ගන්න පුළුවන් මේ කවුද කියලා. මෙතන ඉන්න ස්ටීවන්, මෙතන ඉන්නේ නිමල්, මෙතන ඉන්න අහවලා කියලා ඩැරල් කියන කෙනාව ඔබට මේ රූපේ පේනකොටම දන්නවා මේ පාද ඩැරල් කියලා. ඒ නිසා දැන් මේ මෙතනට දෙවියන් වහන්සේ පත් කරා. ඒ නිසා මේ දෙවියන් වහන්සේ දුන්න ලොකුම ලොකු දීමනාවක් තමයි අනිත්‍යයට අපේ ජීවිතේ මතකේ හිටින විදියට උන්වහන්සේ චරිතයක් ජීවිතයක් මවා ගන්න ඉඩ දුන්නා. එතන ඒක ඔබට මට බාරයි. දැන් එහෙනම් මේ දෙවියන් වහන්සේ මේ මොහොත වෙනකොට ඔබට ඒ අවස්ථාව දීලා තියෙනවා නම් ඔබ යන තැන ඔබ ගැන මතකයක් අනිත්‍යයට ඇති වෙන විදියට ඔබ හැසිරෙන්න යනවාද? ඔබ සමග එකට එකතු වෙලා සම්බන්ධ වෙන්න, වැඩ කරන්න, එකමුතු වෙන්න, ඔබත් එක්ක මේ ඇහි හොඳයි කම් පවත්වන්න කාට හරි හිතෙනවාද? දැන් මේකට අපි සමහරට කියනවා PR කියලා, Public Relationship කියලා. නේ, ඒ නිසා මනුස්ස සංගතියත් එක්ක පිටස්තර ලෝකයක් එක්ක ඇති සම්බන්ධතාවය කියලා කියන්නට පුළුවන්. හැබැයි මේක දියුණු කරගන්නට ඕනේ. ඒක දියුණු කරගත්තේ නැත්නම් අම්මේ තාත්තේ පුතේ දුවේ කාටවත් ඔබ ඕන වෙන්නේ නැහැ. ඒ නිසා මම පෞද්ගලිකව අරගෙන බැලුවොත් කාර්ය මට යම් කිසි දෙයක් කවුරු හරි කරන්න කිව්වොත් ඒක මම හොඳට කරනවා, ලස්සනට කරනවා, ඕනකමකින් කරනවා, වටිනාකමකින් යුතුව කරනවා, කැපවීමකින් යුතුව කරලා ඒගොල්ලන්ට තව දුරටත් මාත් එක්ක වැඩ කරන්න පුළුවන් කියන ස්වභාවය අරන් දෙන. ඒ වගේම ගමන බිමනක් ගියත් මා ඔවුන්ත් එක්ක යන ගමන් බිමන්වලදී ඔවුන්ට මතක හිතෙන විදියට තමයි මම කතා කරන්නේ. වචන මාලාව කතා කරත් ඒක ඒ විදියට තමයි, කන්න බොන්න ගියත් ඒ විදියට තමයි, ඒ නිසා ඔවුන්ට අප උපස්ථාන කරන්න ගියත් ඒ විදියට තමයි. ඒක මං ඕනකමකින් ආදරයෙන් යුතුව හිතලම කරනවා. දැන් ඒක දැන් මං පුරුදු වෙලා ඒක මගේ ඇඟට ගිහිල්ලා, ඒ නිසා දැන් මං ඕන තැනකට ගියත් ඒ විදියට මට හැසිරෙන්න මේ හිතලා හැසිරෙන්න ඕනේ නැහැ, නිකම්ම එහෙම හැසිරෙනවා. ඒ නිසා රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ ඔබව මතක හිටින, ඔබව ඕනයි කියන, ඔබේ ජීවිතය සම්බන්ධ කරගන්න කැමැත්තක් ඇති කරන විදියට ඔබ ජීවත් වෙන්න ඕනේ. දැන් මහත්තයා ඒ විදියට ජීවත් වුණොත් විතරයි භාර්යාවට මේ මොහොතේ එයාව ඕන වෙන්නේ. භාර්යාව ජීවත් වුණොත් විතරයි ඕන වෙන්නේ. දැන් අපි හිතලා බැලුවොත් අනිත් පැත්තටනේ කරන්නේ, හැම වෙලාවෙම සණ්ඩු කරගන්නේ, හැම වෙලාවෙම බැනගන්නේ, හැම වෙලාවෙම මේ මොහොතේ ඇනුම් පදයක් කියන්නේ, අනිත් එක්කෙනාව කන්ඩෙම් කරලා දානවා, අනිත් එක්කෙනාව හැල්ලුවට ලක් කරලා දානවා. ඉන්ස රත්නම් මේ තාත්තේ පුතේ දුවේ මේ දෙන්නම එකට ජීවත් වෙනවයි කියන ඒ ලස්සන වටිනාකම අපි නැති කරගන්නවා. ඔබේ ජීවිතය ඇතුළේ කිසිම දවසකදී මේ වටිනාකම් නැති කරගන්න එපා. දරුවෝ ඉස්සරහා වෙන්න පුළුවන්, අම්මා තාත්තා ඉස්සරහා වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයා භාර්යාව ඉස්සරහා වෙන්න පුළුවන්. වටිනාකම් නැති කරගත්තොත් අපරාධය. ඒ නිසා ඕනෑම තැනකට ගියාම හෙට දවසෙත් ඇරයුම් කරන විදිහට ඉන්නට ඕනේ. සමහර වෙලාවට සමහර අය පාටියකට එක දවසයි යන ගන්නේ. ඊළඟ දවසේ කියනවා පාටියකට නම එනකොටම කියනවා අම්මෝ මේ මනුස්සයා නම් ගේන්න එපා, මේ ඊට පස්සේ මේ ඇවිල්ලා මෙතන ඔක්කොම අප්සෙට් කරලා ඉන්සයි. ඒගොල්ලන්ට ආරාධනා කරන්නේ කී දෙනෙක් ඉන්නවද සමහර අයව පාටිස් වලට අඬ ගන්න නැත්තේ? ඔය ඉන්න ඇයි හැසිරීම රටාව නිසානේ. තමාගේ ගෞරවාන්විත හැසිරීම තබා ගන්න බැරුව ගිය නිසා අනිත් මිනිසුන් විසින් ප්‍රතික්ෂේපයට ලක් කරනවා. ඉන්සෝ බී ජීවිතේ අනිත් මිනිස්සු ප්‍රතික්ෂේප කරන ජීවිතයක් නෙමෙයි. අනිත් මිනිස්සු ආදරයෙන් වැළඳ ගන්නා චරිතයක් බවට පත් වෙන්න
ඉතින් ඒකට අවශ්‍ය කරන සිනහව, ඒකට අවශ්‍ය කරන ආදරය, ඒකට අවශ්‍ය කරන බලය, ඒකට අවශ්‍ය කරන අධ්‍යාත්මය, ඒකට අවශ්‍ය කරන තරංග මාලාව ඔබ විසින් ඔබ නිර්මාණය කරගන්න. එතකොට ඔබ හැම කෙනෙකුටම ආදරවන්ත ආදරවන්තියක් වේවි. එදාට ඔබට තේරේවි රටනම් මේ තාත්ති පුතේ දුවේ ජීවිතය තුළ තිබෙන මේ සුන්දර අත්දැකීම, සුන්දර මනුස්සයාව ලෝකයට දෙන්න ලැබීම වාසනාවක් කියලා. එහෙනම් එවැනි ජීවිත අත්දැකීමක් තුළ බොහෝ දෙනෙක්ගේ ජීවිතවලට සම්බන්ධ වීමේ හැකියාව ලැබේවයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා චිසුපිට.